ආයිබන් පුංචි දුවේ පුතේ ඔන්න ඉතින් මම වෙනදා වගේම මගේ දුවල පුතාලට ලස්සනම ලස්සනයක් කතන්දරයක් අරගෙන ආවා ඒ කතන්දරේ නම තමයි හිත හොඳ ගමරාල ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලස්සන පුංචි ගමක් තිබුණා ඒ ගමේ තිබුණා ලස්සන ලොකු ගොවිපලක් ඒ ගොවිපලේ අයිතිකාරයා තමයි ගමරාල ඉතින් මේ ගමරාල හරිම කරුණාවන්තයි මේ ගමරාලගේ කරුණාවන්තකම නිසාම ඒ ගොවිපලේ එළවලුත් හොඳට හැදුනා ඒ ගොවිපලේ හැම එළවලු జాතියක්ම වගා කරලයි තිබුණේ ඉතින් මේ කරුණාවන්ත ගමරාලගේ ගොවිපලේ හිටියා එළදෙන ඉතින් මේ එළදෙන ගමරාලගේ ගෙදරට ඕනි කරන කිරි ටික දෙනවා ඒ වගේම එළවලු වලට දාන්න ගොම ටික දෙන්නෙත් මෙයාම තමයි. ඉතින් මේ කරුණාවන්ත ගමරාලගේ එළවලු සරුවට හොඳට වැවුණා. ගම ගෙදරටත් මේ කරුණාවන්ත ගමරාලටත් ලොකු සේවයක් මේ එළදෙනගෙන් සිදු වුණා. ගමරාලත් හැමදාම උදේට හොඳ ලාපාට ලපටි තනකොළ මිටියකුත් එළදෙනට දෙනවා. දවසක් දා ගමරාල කැලේ පැලයිනි කපන්න යනකොට කැලේ අතරමං වුණ පුංචි ඌරු පැටියෙක්ව දැක්කා. මේ පුංචි ඌරු පැටියා කැලේ අතරමං වෙලා ගොඩක් දවස් වෙන හින්දා මෙයාට කන්න බොන්න නැතුව හරම බඩගින්නේ තමයි හිටියේ. මේ පුංචි ඌරු පැටියා දැක්ක ගමන් අපේ කරුණාවන්ත ගමරාලට ගොඩක් දුක හිතුණා. ගමරාල ඌරු පැටියව ගොවිපලට ගෙනත් අම්මා. ඉතින් ඌරු පැටියටත් හරිම සතුටුයි. ඌරු පැටිය ගොවිපලේ ඉතාම සතුටින් කාලා බීලා දුවලා පැනලා සෙල්ලම් කරමින් කාලය ගත කළා. දවසක් දා ඌරු පැටිය ගොවිපලේ ලොකු මඩවලක් හදාගෙන ඒ මඩවලේ නටන්න ගත්තා. ඒ මදිවට මඩවලාවට තියෙන එළවලු පාට සේරම ගොඩි කළා. එළවලු කොටුවෙම ජරා කළා. මේ ගොවිපලේ විනාශය දැක්ක එළදෙන ඌරු පැටියට හොඳටම බෙන්නා. මේ විදිහට එළවලු පාත්ති විනාශ කරන්න එපා. අපේ ගමරාල ගොඩක් මහන්සි වෙලයි මේ එළවලු පාත්ති හැදුවේ කියලා එළදෙන ඌරු පැටියට කිව්වා. ඌරු පැටියා එළදෙන කිව්ව දේවල් ගානකටවත් ගත්තේ නැහැ. ඌරු පැටියා හැමදාම එළවලු පාත්ති පොඩි කරනවා ජරා කරනවා. එයාගේ දඟ වැඩවල ඉවරයක් නැහැ. දවසක් ගමරාල කරුණාවෙන් ඌරු පැටියට මේ දේවල් කරන්න එපා කියලා කිව්වා. ඒත් ඌරු පැටියා නැවැත්තුවේ නැහැ. එයා දිගටම මීදියට වැඩ කරන්න ගත්තා. ඉතින් ගමරාල ඉවසලා බැරිම තැන තීරණයක් ගත්තා. මේ දඟ ඌරු පැටියව එයා හිටපු තැනටම ගෙනihin දාන්න. අන්තිමේදී ඌරු පෙට්ටිය හිටිය කැලේටම ගමරාල ඌරු පෙට්ටියව ගෙනihin දැම්මා. ටික කාලයක් යනකොට හැමදේම තිබුණ තත්ත්වයටපත් වුණා. ඉතින් මේ කරුණාවන්ත ගමරාලයි එළදෙනයි සතුටින් ගොවිපලේ කාලය ගත කළා. ඉතින් පොංචි දුවේ පුතේ අද කතන්දරය මේ විදිහට අවසන් වෙද්දී මම ඔයාලට කියන්නේ අපිත් එක්කම රැඳෙන්න. අපි ආයෙමත් දවසක ලස්සනම ලස්සන කතන්දරයකින් හමුවෙමු. සුබ දවසක්.